අතිශයින්ම වැඩි හිටියන්ට පමණයි. ඉරිදා රෑ 9යි 30ට City FM අහන්න. අතිශයින්ම වැඩි හිටියන්ට පමණයි. ගැඹුරු ආස්වාදයේ අනන්තය සොයා පියඹන්න. Max Dura for maximum duration. Silver Pharmacy Valin. Max Dura. Adishin Pigment Babalai. Hi, Bowen. Subahendavak. Me Iridava Adat Apivinkaragane. Obe Jivite Yahapatkaran. Obe Vivaha Jivite Obe Paul Jivite Yahapat Ayurin Geneamata Avesi Magakia Dinai. Adishin Vedhidian Tapamanai. Me Vedasatahana. ඔබ ශ්‍රවණය කරන මානේ කුඩා දරුවන් සිටිනවා නම් ඔවුන්ගෙන් ඈත් කර තබන්න. ඔබට පුළුවන් නම් ඔබේ ජංගම දුරකථනයෙන් අපිව ඔබේ පෞද්ගලික ශ්‍රවණ අධාරක මගින් ඔබට අසන්නට පුළුවන් නම් එසේනම් හෑන්ඩ් ෆ්‍රී සෙට් එකක් පාවිච්චි කරලා ඔබට අපිව අහන්න පුළුවන් නම් ඔබේ ජංගම දුරකථනයෙන් හෝ වෙන යම් රේඩියෝ උපකරණයක් ඉලෙක්ට්‍රොනික උපකරණයක් භාවිත කරමින් ඒ අතිශය වැදගත් මොකද කුඩා දරුවන්ට මේ කාරණාවලින් යම් විදියකින් ඔවුන් කුඩා නිසා ඔන්න තේරුම් ගැනීමට සමහර කාරණා අපහසු නිසා ඔබ වැඩි හිටි නිසා ඔබට පුළුවන් මේ ශ්‍රවණය කරන්න. ඒ නිසා අපි මේ කාරණාව මතක් කරමින් අදත් මේ වැඩ කටයුත්ත ආරම්භ කරන්න සූදානම් වෙන්නේ ලිංගික ජීවිතයේ ඇතිවන ගැටලු තත්වයන්ට විසඳුම් ලබා දෙන වැඩසටහන අතිශයින්ම වැඩි හිටියන්ට පමණ. ඔබට එවැනි ගැටලු තිබෙනවා නම් ඔබේ පෞද්ගලිකත්වය අපි සුරක්ෂිත කරමින් ඒවට පිළිතුරු ලබා දෙන්නට සූදානම්. ඔබට පුළුවන් ලිපි මාර්ගෙන් විස්තරාත්මකව ඔබේ ගැටලු අප වෙත යොමු කරන්න. අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි ඇලරිස් ලංකා පෞද්ගලික සමාගම අංක 93 හොරණපාර කැස්බෑව පිළියන්දල අංක 93 හොරණපාර කැස්බෑව පිළියන්දල කියන ලිපිණයට ඔබට පුළුවන් අප වෙත යොමු කරන්න ගැටලු. එහෙම නැත්නම් දුරකථන මාර්ග දෙකක් තිබෙනවා. ඔබට ඒ ඔස්සේ ඔබේ ගැටලුව කියන්න පුළුවන්. මෙන්න පළමු දුරකථන අංකය 077-66-66-480 077-66-66-480 මෙන්න දෙවැනි දුරකථන අංකය 077-79-23-166 077-79-23-166 කියන දුරකථන අංකයෙන් ඔබට පුළුවන් ඔබේ ගැටලුව අප වෙත යොමු කරන්න. ඒ වගේම අන්තර්ජාලයෙන් අපහා එක්කාසු වන්නට පුළුවන් Max Dura Sri Lanka Facebook අඩවියට ඔබේ ගැටලුව යොමු කිරීමෙන් එමෙ නැත්නම් ඔබට එක්වන්න පුළුවන් www.alleryslanka.lk කියන වෙබ් අඩවියට ප්‍රවේශ වෙලා ඔබේ ගැටලුව අප වෙත යොමු කරන්න පුළුවන්. එමනම් අදත් අපි සූදානම් ඔබේ ගැටලු වලට පිළිතුරු ලබා දෙන සහ ඔබේ දැනුවත්භාවය තීව්‍ර කිරීම ආරම්භය ආරාධනා කරන ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි රවි සිල්ලා මහත්මයාට. ඒ වගේම ඇලරිස් ලංකා පෞද්ගලික සමාගමේ නියෝජ්‍ය අලවි කළමනාකාර චානක රාජපක්ෂ මහතාත් අද මේ වැඩසටහනට එක්කාසු වුණා. අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි වැඩසටහන සඳහා දිනෙන් දින ලැබෙන ප්‍රතිචාර ප්‍රමාණය ඉහළ යනවා. ඒ අතරේ ඔබේ විවිධ ගැටලු අප වෙත යොමු කරනවා. අපි උත්සාහ කරනවා හැම සතියකම ඔබේ ගැටලුවට විසඳුමක් අපේ වෛද්‍යතුමා හා ලබා දෙන්නට. ඒ ඔබ යොමු කරන ගැටලුව පමණක් අපි ලබාගෙන ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන අයුරින් තමයි මේ වැඩසටහනේදී අපි ඔබ වෙනුවෙන් ඔබේ ගැටලුව විසඳා දීම අරබයා කටයුතු කරන්නේ. ඒ අනුව වෛද්‍යමණි අද අපිට ප්‍රශ්නයක් යොමු කරලා තිබෙනවා. අපිට ගැටලුව යොමු කරන තරුණයාගේ වයස අවුරුදු 25. ඔහුට තියෙන ගැටලුව තමයි සාමාන්‍යයෙන් ඔහුව උත්තේජනය කරන්නට ඔහුව තෘප්තිමත් කරන්නට කාන්තාවකගේ ඔහුගේ සිතැඟි වලට සරිලන කාන්තාවක් දැකීමම ප්‍රමාණවත් කියන එක පිළිබඳව තමයි ඔහු සඳහන් කරලා තියෙන්නේ. එනිසා ලිංගික වශයෙන් තෘප්තිමත් වීමට ඒ දැකීමම ප්‍රමාණවත්. එනිසා ඔහු යම් කුකුසකින් සහ යම් බියකින් පසු වෙනවා. ඔහු විවාහ ජීවිතයකට ඇතුළු වුණොත් මේ තත්ත්වය මොන ආකාරයෙන් බලපායිද? එහෙම නැත්නම් විවාහ ජීවිතේ පවත්වාගෙන යාමේදී මේ තත්ත්වය එක්තරා විදිහක ගැටලුකාරී තත්වයක් ඇති කරයිද? එහෙම ඇති කරනවා නම් ඉන් අත්මිදෙන්නට මොකක්ද කරන්න ඕන කියන කාරණාව තමයි ඔහු විස්තරාත්මකව අපෙන් විමසා තිබෙන්නේ. එනිසා වෛද්‍යතුමනි මම හිතන්නේ මේ තරුණයාට විතරක් නෙවෙයි ගොඩක් දෙනෙක් මේ ප්‍රශ්නේ බලපාන නිසා අපි පොදුවේ මේ ප්‍රශ්නේ ඇසුරෙන් පිළිතුරක් ලබා දෙමු.
අපි ඇත්තටම මේ තරුණ මහතාගේ ප්‍රශ්නයට ඇත්තටම හුඟක් දුනොත් ගොඩක්ම කනගාටුදායක තත්ත්වයක්. ඔහු විතරක් නෙමේ අපිත් එක මං හිතන්නේ මේ වැසරාන්ර සම්බන්ධ ගොඩාක් දෙනක තියෙන ගැටලුවක් තමයි මේ ෂණික මෝචනය කියන තත්ත්වය. නමුත් ඔහුගේ තත්ත්වය ෂණික මෝචනයට වඩා එහා තත්ත්වයකට ගිහිල්ලා ගොඩාක් බරපතල මට්ටමින් කාන්තාවක් දුටු පමණින් ශුක්‍රාණු මෝචනයක් සිද්ධ වෙනවා. මේ ඔහු ශාරීරික පැත්තෙනුත් මානසික පැත්තෙනුත් ගොඩාක් පීඩා විඳිනවා අපිටාවක් වෙන්න පුළුවන්. අපි ඒ නිසා විශ්ලේෂණාත්මකව මේ ෂණික මෝචනය කියන එක සම්බන්ධ බැලුවොත් එම අපට ෂණික මෝචනය කියන එක කොටස් දෙකකට විස්තර කරන්න පුළුවන්. ඒක තමයි ප්‍රාථමික මට්ටම සහ ද්විතීක මට්ටම කියන එක. ප්‍රාථමික මට්ටමේදී ෂණික මෝචන තත්ත්වය කියලා කියන්නේ අද දවසේ අපි යොමු වුණා වගේම යහපත් වූ ලිංගික ප්‍රවේශ වීමක් සිදු කිරීමට ප්‍රථමව, එහෙම නැත්නම් සරල භාෂාවෙන් ගත්තොත් එහෙම යෝනි මාර්ගයට පුරුෂ ලිංගයේ ඇතුල් කිරීමට පෙර ශුක්‍රාණු පිටවීම කියනක தত্ত্বය. ඒ වගේම දෙවෙනි මට්ටම, එහෙම නැත්නම් ද්විතීක මට්ටමේ සිද්ධ වෙන්නේ ඔහුට හැකියාව ලැබෙනවා පුරුෂ ලිංගය යහපත්ව, එහෙම නැත්නම් ශක්තිමත්ව යෝනි මාර්ගයට ප්‍රවිෂ්ට කිරීමක් සිද්ධ කරන. නමුත් කාන්තාවකට සූරතාන්තයේ පත්වීමට ප්‍රථමව ඔහුට සූරතාන්තයේ පත්වීම, එහෙම නැත්නම් ශුක්‍රාණු පිටවීමක් විදිහට සිද්ධ වෙනවා. අපි කියනවා මේක ද්විතීක මට්ටම ගැන. මේ ආකාර දෙකේදීම අපිට පැහැදිලිවම පේන දෙයක් තමයි මේ පෞල් ජීවිතය කියන එක. එහෙම නැත්නම් කාන්තා පාර්ශ්වයෙන් ගත්තොත් එහෙම මේ යහපත් සම්බන්ධතාවක් මේ හරහා සිද්ධ වෙන්නේ නැහැ කියන එක. ඒ නිසා මේක මම හිතන්නේ පෞල් ජීවිතේ ඉතාම බරපතල තත්ත්වයක්. මොකද මේකේ කාන්තාවගේ පැත්තෙන් ගත්තම කාන්තාව ඉතාම අසහනකාරී මට්ටමක ඉන්නේ. මොකද ඔබ දන්නවා කාන්තාවගේ ලිංගික හැඟීම් ආරම්භ වෙන්නේ ඉතාම සෙමින්, ඒ වගේම ලිංගික හැඟීම් පවත් තාගෙන ඉතාම සෙමින්, ඒ වගේම ලිංග කටයුතු අවසන් වෙති ඉතාම සෙමින්. ලොකු කාලයක් මේ සම්බන්ධව ගන්නවා. නමුත් ඇයගේ ලිංගික හැඟීම් උද්දීපනය වෙනවත් එක්කම, ලිංගික හැඟීම් ලැබෙනවත් එක්කම පිරිමි පාර්ශ්වයේ ශුක්‍රාණු පහවීමක් සිද්ධ වෙනුත් මම හිතන්නේ ඔබට හිතා ගන්න පුළුවන් මොන වගේ දෙයක්ද වෙන්නේ කියන එක. ඊටත් වඩා බරපතල මට්ටමක් නේද අපි දවස කතා කරන කතානායකය සම්බන්ධ කතා කරොත් එහෙම. ඔහුගේ තත් ඉතාම බරපතලයි. යහපත් වූ ලිංග ප්‍රවේශයක් සිදු කිරීමට ප්‍රථමව ඔහුට ශුක්‍රාණු පිටවීම කියන දේ සිද්ධ වුණොත් මම හිතන්නේ මේ සම්බන්ධව කාන්තා පාර්ශ්වයත් ඔහුත් ගොඩාක් අපහසුතර පත් වෙන නොවනවාන. ඒ නිසා අපි බලමු මේ ෂණික මෝචන තත්ත්වයට ඇතිවීමට බලපාන හේතු මොනවද කියන දේ. පුරුෂ ලිංගික ප්‍රාණවත් වීම සහ විශේෂයෙන්ම ලිංගිකත්වයේ පාත්වාගෙන ගමන ගොඩාක් වැදගත් වෙන දෙයක් තමයි පහුගිය සතියත් කතා කරා වගේ මේ ටෙස්ටොස්ටරෝන් කියන හෝමෝනේ. මේ ටෙස්ටොස්ටරෝන් කියන හෝමෝනේ මගින් තමයි ලිංගික හැඟීම් ඇති වෙන්නේ. ඒ වගේම තමයි ලිංගික හැඟීම් පවත්වාගෙන යන්නේ. ඒ වගේම ලිංගික හැඟීම් පාලනය කිරීමක් සිද්ධ කරන්නේ. ඒ වගේම ලිංගික හැඟීම් ශක්තිමත්ව තියාගන්න, ඒ වගේම කලින් සතියේ සඳහන් කරා වගේ ලිංගික හැඟීම් සමායෝජනය කිරීමක් සිද්ධ කරන්නේ. ඒ නිසා මෙවැනි වූ යහපත් සම්බන්ධතාවයක් ඇති කරගන්න ඉතාම නිරෝගී, ඒ වගේම ඉතාම හොඳ සාන්ද්‍රණින් යුක්තව ටෙස්ටොස්ටරෝන් ශරීරයේ රුධිරයේ ගමන් කිරීමක් අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. දෙවෙනි කාරණාව තමයි මානසික අසහනය සහ මානසික ඒකාග්‍රතාවයේ නැතිවීම කියනදී. කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඇයි මානසික අසහනය එහෙම නැත්නම් මානසික ඒකාග්‍රතාවය කියන එක මේ දෙයට බලපාන්නේ කියන එක. අපි ගොඩක් දෙනෙක් නොදන්න කාරණාවක් තමයි මේ ලිංගිකත්වය කියන කාරණාවට ශරීරයේ, ඒ වගේම අපේ රුධිර සංසරණ පද්ධතිය, ස්නායු සමායෝජනය, ඒක අපි කතා කරා වගේ හෝමෝන ක්‍රියාකාරීත්වය වගේ අපේ මනස කියන එක ඉතාම පිරිපුන්ව, ඉතාම පිරිසිදුව, ඉතාම හොඳ මට්ටමක තිබුණොත් තමයි යහපත් වූ ලිංගික සම්බන්ධයක් පවත්වන්න හැකියාව ලැබෙන්නේ. මෙතනදී සමහර දුර්වල, එහෙම නැත්නම් අපි දුර්වල කියන වචන කියනවා, පසුගාමී පිරිසකට මේ ලිංගිකත්වයට තියෙන අධික ඇල්ම, අධික ලෝභ තත්ත්වේ, එහෙම නැත්නම් අධික කෑදරකම වගේ තත්ත්වයක් තියුණොත් එහෙම ඔහුට මේ ලිංගිකත්වයේ කියන එක ශරීරයෙන් ඉක්මනට පිට දැමීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ විශේෂයෙන් අධික ආශාවකින් මේ දේ සිද්ධ කරන්න සියොත් එහෙම මේ හරහා මේ ස්නායු සමායෝජනේ හරියාකාර නොවේ ලිංගිකව එකතු වීමට ප්‍රථමවත් ශුක්‍රාණු පහවීමේ හැකියාවක් තියෙන නිසා මම හිතන්නේ ඒ කාලෙදී වගේම ලිංගිකව එකතු වෙද්දිත් ඔහුගේ ලිංගිකත් ජීවිතයේ ඉතාම සංසුන්ව, ඉතාම හොඳින් මේක එක්තරාකාරයක ව්‍යායාමයක්, එක්තරාකාරයක නාට්‍යයක්, එක්තරාකාරයක චිත්‍රපටයක් වගේ ලස්සනට ගලාගෙන යන්න දෙන්න ඕන. ලිංගිකත්වය කියලා කියන්නේ තමාගේ හැකියාවන්, තමාගේ ජව සම්පන්න බව තමාගේ භාර්යාවර සහකාරට පෙන්න දේ නෙමෙයි. තමාගේ හැඟීම් උද්දීපනය කරමින්, ඇයගේ හැඟීම් උද්දීපනය කරමින් මෙතනදී වැදගත්ම දේ ඉතාම ආදරෙන් ඉවසීමෙන් ලිංගිකව
ක්‍රියාකාරිතේ දීම තමයි යහපත් වූ ලිංගික සම්බන්ධතා වැදගත්යක් වෙන්නේ. නමුත් අද අපි දකින ගොඩාක් විශේෂයෙන්ම අපේ තරුණ පිරිමි පිරිස් මේ ලිංගිකත්වයේ කියන එක ඉතාම අඩු වටිනාකමක් දීලා සමහර වෙලාවට තමාගේ අවශ්‍යතාව තමාගේ දේ විතරක් සිද්ධ කරගන්න ආත්මාර්ථකාමී තැනකට ගිහිලා සිදු කිරීම යන දෙයක් මෙතනදීත් ඉතාම පැහැදිලිව ඔවුන්ට දීතික මට්ටමේ ක්ෂණික මෝචන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් මොකද උන්ගේ අරමුණ තියෙන්නේ තමාගේ හැඟීම් කියන එක උද්දීපනය කිරීමකට පමණයි. ඒ නිසා මෙතනදී මම නැවත වතාවක් කියනවා ඉතාම අවශ්‍ය වෙනවා ටෙස්ටොස්ටරෝන් කියන ශරීරය තුළ හොඳින් සංවේදනය වීමක්. ඒ නිසා මම ඔබගෙන් විශේෂයෙන් ආරාධනා කර සිටිනවා අපි ගිය සතියේ කතා කරා වගේ ටෙස්ටොස්ටරෝන් කියන එක ශරීරය තියාගන්න හොඳ මානසික මට්ටමක් තියාගන්න ව්‍යායාම ටිකක් කරන්න මානසික ඒකාග්‍රතාවය තියාගන්න ඔබේ පෞල් ජීවිතය තුළදී ආදරයේ බැඳීම බෙදා හදා ගැනීම එහෙම නැත්නම් අපි කියන මේ ෂෙයා කර ගැනීම කියන ගීතාව වැදගත් දෙයක් වෙනවා. ඒ වගේම පෞල් ජීවිතය කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවොත් පෞල් ජීවිතය වැදගත් වෙන්නේ ආදරයේ තේරුම් ගැනීමද කියන දේ මේ ආදරයට වඩා තේරුම් ගැනීම කියන ගොඩක් වැදගත් මේ ලිංගිකත්වය තේරුම් ගැන ඇයගේ ලිංගික දේවල් තේරුම් අරන් ඔබට මේ ගමන යන්න ඒ නිසා මම හිතන්නේ මෙහිදී ඔබට අත්‍යවශ්‍ය වෙනවා සමහරට පෝෂණ අතිරේකයක් හොඳ ආහාර වේලක් හොඳ ජලය ඒ වගේම හොඳ නිින්දක් ඒත් එක මම කලින් සඳහන් කරා වගේ ඔබේ මනස සැහැල්ලු කරන ඔබේ මේ ස්ට්‍රෙස් එක අධික ආතතිය අඩු කරන්න භාවනාමය දෙයක් මේ හරහා අපිට හැකියාව හම්බෙනවා ඔබට යම්තාක් දුරකට ක්ෂණික මෝචන මට්ටමින් ඔබ මුදවා ගන්න. ඒත් එක මම විශේෂයෙන් ඉල්ලා සිටින්න කැමති ක්ෂණික මෝචන තත්ත්වයේ කියන්නේ ඇත්තරම දත්තොත් එහෙම අපිට ප්‍රතිකාර ගත යුතුම තෝරගයක් විදිහට මේ හඳුන්වන මේකට ඔබට ඉතාම පැහැදිලිවම හැකියාව තියෙනවා ඔබේ පෞලිය වෛද්‍යවරයා හමු වෙලා මේ සම්බන්ධව දැනුවත් වෙන මේකට අවශ්‍ය කරන බෙහෙත් ලබා ගන්න. ඒත් එක්කම මෙහෙට අවශ්‍ය කරන ඔබට අවශ්‍ය වෙලා තියෙනවා නම් කවුන්සලින් එහෙම වගේ දෙයක් ඔබට ලබා ගැනීම හැකියාව තියෙන ඒක ඇත්තරම ඔබට ලබා ගැනීම ගැන ඉතාම අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. මෙහිදී මම විශේෂයෙන්ම දෙයක් සඳහන් කරන්න ඕන අපේ සමහර තරුණ ඒ වගේම වැඩිහිටි පිරිස් පුරුදු වෙලා තියෙනවා මේ ක්ෂණික මෝචන තත්ත්වය පාලනය කරගන්න යම් කිසි ඖෂධ ලබා ගැනීමක්. මෙතනදී ඉතාම පැහැදිලිව කියන්න ඕන මේ ඖෂධ කියන එක අපි පුරුදු වෙලා තියෙන සමහර වෙලාවට 100 කෑලි 50 කියලා කියනමින් මේ බේත්වල පැහැදිලිව අඩංගු වෙන්නේ සිල්ඩෙනෆිල් සිට්‍රේට් කියන ඖෂධය. ඔබ පැහැදිලිවම දන්නවා මේ සිල්ඩෙනෆිල් සිට්‍රේට් කියලා කියන්නේ ලිංගික ක්ෂණික මෝචන තත්ත්වයකට භාවිතා කරන බේතක් නෙමෙයි කියන එක. මේ සිල්ඩෙනෆිල් සිට්‍රේට් කියන ඖෂධයෙන් එහෙම නැත්නම් අපි සඳහන් කරා මේ 100 කෑලි 50 කෑලි වලින් ඇත්තරව දෙන්නේ පෙනහළු වල පීඩන තත්ත්වය අඩු කරන්න. අපි කියනවා පල්මනරි හයිපර්ටෙන්ෂන් කියන රෝගී තත්ත්වයට ප්‍රතිකාරයක් විදිහට තමයි මෙහිදී අවයවයකට රුධිරයේ යැවීමේ ප්‍රමාණය වැඩිවීමක් වෙන්නේ. මේ වැඩිවීම කියන එක වකුගඩු වලට, මොළයට, හෘදයේ වස්තුවට, සමට, ආහාර මාර්ග ඇස්වලට හැමතැනම ගලා යාමක් සිද්ධ වෙනවා. ඒ නිසා වෛද්‍යවරයෙකුගේ අවවාදකින් තොරව ක්ෂණික මෝචන තත්ත්වයන් සඳහා මේ 100 කෑලි 50 කියලා එහෙමත් නැත්නම් සිල්ඩෙනෆිල් සිට්‍රේට් අඩංගු ඖෂධ ලබා ගැනීම ඉතාම බරපතල ඉතාම හානිකර තත්ත්වයක් සමහර වෙලාවට මරණය පවාගෙන දෙන්න පුළුවන්. ඒ නිසා ඔබට මම විශේෂයෙන් ඔබේ දෙවෙනි පාඩම් විදියට හඳුන්වා දෙනවා මේ සිල්ඩෙනෆිල් සිට්‍රේට් කියන ඖෂධය කිසිදු අවස්ථාවක වෛද්‍යවරයෙකුගේ අනුමැතියකින් තොරව ලබා ගන්න එපා කියන්නේ. මොකද ඔබේ ජීවිතයට අවදානම විශේෂයෙන්ම කියනවා අධික රෝධිර පීඩනයේ තියෙන නම් පුරුෂ ලිංගයේ වෙනත් ඇද එහෙම නැත්නම් ස්වරූපයේ පිහිටීම වෙනස් කියනවා නම් හෘදයේ වස්තුවේ ගැටලු තියෙනවා නම් වකුගඩු වල ගැටලු තියෙන මේ ඖෂධ සබා ගැනීම ඉතාම බරපතල මට්ටමක් වෙන නිසා ඔබේ අතුලාන්තයේ තියෙන දේවල් නොදැන ඉතාම කෙටි ක්ෂණික ප්‍රතිඵල ලබා ගන්න මෙවැනි ඖෂධ ලබා ගන්න එපා කියන පාඩම අපි කලින් කතා කරා වූ ක්ෂණික මෝචන තත්ත්වයකදී ඔබට අවශ්‍ය කරන ඖෂධ සහ උපදේශනය කියන එක අපේ වැඩසටහන හරහාත් අපි ඒ පෞද්ගලිකවත් ඔබේ නැත්නම් පෞලිය වෛද්‍යවරයා ලබා ගැනීම හැකියාව තියෙන කෙනෙක් මන විදිහට ඔබත් එක්ක බෙදා හදා ගන්න කැමතියි. පායන දවසක එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක එදා වගේ හමු වන්නට සුන්දර හවසක හීන මවන වද හිරවී එන්නි නැති පපුවක
මෘදු වදන් කටු ඇනීරුණු සමනල තටුවල මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක මෘදු වදන් කටු ඇනීරුණු සමනල තටුවල මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක සුර ගඟක් ගලා ගිය නින්නක නොතෙමා යටි හිත පිණි බිඳක් වෙලා තිබුණත් ඇති ආදර පවසට රුවලට පෙරලෙන්නැති අරදනු සුසුමට විතුරු ඇස්වලින් සඳවන උණුසුම් කඳුලට අකුරුවලට පෙරලෙන්නැති අරදනු සුසුමට විතුරු ඇස්වලින් සඳවන උණුසුම් කඳුලට ඔහෙ ගලා යන්න ඉඩ ජීවිත ඉල්ලන තාලෙට ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන්වල මේරයි හඳයි තනි අහසක පායන දවසක එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක එදා වගේ හමු වන්නට සුන්දර හවසක හීන මවන වද හිරදී හිමි නැති පපුවක ආශ්වාදයේ අනන්තය සොයා පියඹන්න Max Dura for maximum duration Silver Pharmacy වලින් Max Dura අතිශය පිරිමින්ට පමණයි චානක අද වැඩසටහනේ වෛද්‍යතුමා සඳහන් කළේ ක්ෂණික මෝචනය කියන කාරණාව පිළිබඳව ඒ රෝගී තත්ත්වය පිළිබඳව ඇත්තටම මේ තත්ත්වෙන් අත්මිදීම සඳහා Max Dura කොහොමද පිළිතුරක් වෙන්නේ කොහොමද එය භාවිත කළ යුතු වන්නේ ඔවද වැඩසටහනට මේ ප්‍රශ්නේ යොමු කරපු අසන්නා ඔහුගේ මේ ප්‍රශ්නය තුළ ඇත්තටම අපි සාරාංශය පමණයි ඉදිරිපත් කරේ ඔබට අපි අසන්නන් වෙනුවෙන් විශේෂයෙන්ම ඔහු දීර්ඝ ලිපිය තුලින් නිතරම පැහැදිලිව සඳහන් කරලා තියෙන ඔහු මුහුණ දෙන මානසික තත්ත්වයේ කොයිතරම් ප්‍රබල වශයෙන් ව්‍යාකූලද කියන එක මේ ලිපිය කියවද්දී තමයි පැහැදිලියි අපිට ඉතින් වෛද්‍යතුමා විසින් ඔහුට ලබා දුන්නු පිළිතුරේදී විශේෂයෙන්ම සඳහන් කරා කරුණු දෙකක් පිළිබඳ විශේෂයෙන්ම මේ මානසික වශයෙන් ඔහු මේ ප්‍රශ්නයට කොහොමද මුහුණ දෙන්න ඕන ශාරීරික වශයෙන් මේ ප්‍රශ්නයට කොහොමද මුහුණ දෙන්න ඕන කියන කාරණාව වෛද්‍යතුමා මේ වැඩසටහනේදී සඳහන් කරා ක්ෂණික මෝචන තත්ත්වය ඇත්තටම අද මේ වර්තමාන වෙනකොට බහුලව දක්නට ලැබෙන ලිංගික රෝග තත්ත්වයක් ඇත්තටම ලිංගික රෝග තත්ත්වයක් නෙවෙයි දුර්වලකමක් මේ දුර්වලකමට මුහුණ දීලා ඉන්න දහස් සංඛ්‍යාත පිරිසක් අපි මෙහිදී සඳහන් කළ යුතුම කාරණාවක් මේක මේ තත්ත්වයට මුහුණ දෙලින දහස් සංඛ්‍යාත පිරිසක් මේ වන විටත් මේ මැක්සූරා නිෂ්පාදනයත් එක්ක එකතු වෙලා ඔවුන් ඔවුන්ගේ ජීවිතයේ නියම සතුට නියම මිහිර භුක්ති විඳිනවා නියම ශක්තිමත් ලිංගික ජීවිතයක් තුළින් ඔවුන් වඩාත් හොඳ ජව සම්පන්න පෞල් ජීවිතයක් හොඳ පෞල් ජීවිතයක් ගත කරනවා අපේ රටේ ඉතින් මැක්සූරා නිෂ්පාදනයේ අන්තර්ගත දේවල් අද කතා කරපු මාතෘකාවත් එක්ක කෙලින්ම සම්බන්ධ වෙලා ඔබට උදව් කරනවා ක්ෂණික මෝචන තත්ත්වය මගහරවා ගන්න. එහිදී විශේෂයෙන්ම සඳහන් කර යුතුයි හෝමෝන ක්‍රියාකාරීත්වයේ නිසි පරිදි පවත්වාගෙන යන මැක්සූරා තුල අන්තර්ගත කරලා තියෙනවා ට්‍රිබුලස් ටෙරස්ට්‍රිස් කියන ශාකසාරය. ඒ මගින් ටෙස්ටොස්ටරෝන් හෝමෝනය නිසි පරිදි ශ්‍රාවය කරලා ඔබගේ සිරුරේ ශක්තිය ඔබට ලබාගෙන තබාගෙන යන්න උදව් වෙනවා. ඒ විතරක් නෙවෙයි ටෙස්ටොස්ටරෝන් මගින් තමයි ඔබේ සිරුරේ ලිංගික ක්‍රියාවලිය පාලනය කරන්නේ. පිරිමින්ගේ සිරුරේ ඉතින් වෛතුමයි පිළොන්දී තමත්ම හොඳ විග්‍රහයක් කරා ඒ ටෙස්ටොස්ටරෝන් කියන හෝමෝනය නිසි පරිදි ශ්‍රාවය වීමම ඉතාමත්ම හොඳ කාරණාවක් ප්‍රමාණවත් කාරණාවක් ඔබගේ සිරුරේ නිසි පරිදි ලිංගික ක්‍රියාවලිය සිදු කරන්නට ඔබට ශක්තිමත් ලිංගික එකතු වීමක්
ඇති කරගන්න ඒකම ඉතාමත්ම හොඳ කාරණාවක්. ඊට පස්සේ ශාරීරික වශයෙන් වගේ මානසික වශයෙන් උත් ඉතාමත්ම වැදගත් මේ ප්‍රශ්නයේදී ඔබ ඔබගේ මනස හදා ගන්න විදිහත් ඉතාමත්ම වැදගත් බව වෛද්‍යතුමා සඳහන් කරා. ජින්කෝ බිලෝබා කියන ශාකසාරය වසර දහස් ගණනක පැරණි ඉතිහාසයක් තියෙනවා, ආයුර්වේදමය වටිනාකමක් තියෙනවා. මේ ශාකසාරය විශේෂයෙන්ම මේ ස්ට්‍රෙස් එක කියන එක, ඒ කියන්නේ මානසික ආතතිය කියන එක මගහරවා ගන්න තමයි භාවිතා කරන්නේ. ඉතින් ජින්කෝ බිලෝබා කියන ශාකසාරයත් අන්තර්ගත කරලා තියෙනවා මැක්සූරා නිෂ්පාදනය තුළ. මම ඔබට මේ සඳහන් කරේ ශාකසාර දෙකක් පිළිබඳ පමණයි, තවත් ශාකසාර කිහිපයක් අන්තර්ගත කරලා තියෙනවා මැක්සූරා නිෂ්පාදනය තුළ. ඉතින් මේ සියලුම ශාකසාර එකතු වෙලා මානසික ආතතිය ඔබෙන් ඈතට ගෙනහිල්ලා ඒ වෙනුවට ඔබට ජව සම්පන්න ශක්තිමත් ඔබගේ ජීවිතයේ ලිංගික ජීවිතය ගත කරන්නට, ඒ ලිංගික ක්‍රියාවලිය නිසි පරිදි පවත්වාගෙනට යන්නට අවශ්‍ය ශක්තිය ඔබට රැගෙන ඇවිත් අර මානසික ආතතිය පැත්තකට ගෙනහිල්ලා ඔබට අවශ්‍ය විදියට ඔබට නිසි පරිදි නියම සතුට, නියම ලිංගික මිහිර ලබා ගන්නට අවශ්‍ය වටපිටාව සකස් කරන එක තමයි මේ මැක්සූරා නිෂ්පාදනය තුළින් සිදු කරන්නේ. ඒද විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන, වෛද්‍යතුමා සඳහන් කරපු විදිහට ශාරීරික වශයෙන් මෙන්ම මානසික වශයෙන් උත් ඒ සඳහා ඔබට හොඳ උදව්වක් මේ මැක්සූරා නිෂ්පාදනය තුළින් ලබා දෙනවා. ඉතින් ඔබට මේ මැක්සූරා නිෂ්පාදනය පිළිබඳ කතා කරද්දී වෛද්‍යතුමා විසින් සඳහන් කරපු තවත් කාරණාවක් ඉතාමත්ම අවධාරණීයව සඳහන් කළ යුතුයි. විශේෂයෙන්ම ක්ෂණික ප්‍රතිඵල ලබා දෙන මේ නිෂ්පාදන භාවිතා කිරීම අපේ රටේ ජනතාව දැන් පුරුදු වෙලා ඉන්නවා මේකට. නමුත් මේක කොයිතරම් දුරට යෝග්‍යද නැද්ද කියන කාරණාව වෛද්‍යතුමා සඳහන් කරා. එහි ප්‍රතිවිපාක කොයිතරම් දරුණුද ප්‍රබලද කියන කාරණාව වෛද්‍යතුමා සඳහන් කරා. ඉතින් ඒකින් තමයි අපි ඔබට ආරාධනා කරන්නේ නියම ප්‍රමිතියකින් යුතු ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදනය කරන ලෝකෙම පිළිගත්තු TGA වැනි ප්‍රමිතිකන සහතික තියෙන, ඊට පස්සේ ශ්‍රී ලංකාවට රැගෙනවිලා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරපු මැක්ස්ඩූරා වගේ ප්‍රමිතිගත නිෂ්පාදනයක්ම භාවිතා කරන්න. ඒ තුලින් ඔබට කිසිදු අතුරු ආබාධයකින් තොරව ශක්තිමත් සිරුරක් ලබා ගන්නවා වගේම ශක්තිමත් ලිංගික ජීවිතයක් ගත කරන්නත් අනිවාර්යෙන්ම ලොකු පිටුවහලක් ලැබෙනවා. ඉතින් අපි හොඳින්ම දන්නවා දහස් සංඛ්‍යාත පිරිසක් ඒ ශක්තිය, ඒ ජවය ලබාගෙන මැක්සූරත් එක්ක එකතු වෙලා ඉතාමත්ම සතුටින් මේ වන විට ජීවත් වෙනවා අපේ රටේ. ඉතින් ඒ පිළිබඳව අපි ඉතාමත්ම ආඩම්බරයෙන් ඔබට සඳහන් කරන්නේ. ඒ වගේම තමයි මැක්සූරා නිෂ්පාදනයේ භාවිතා කරන පිළිවෙල ඉතාමත්ම වැදගත් මෙහි නිසි ප්‍රතිඵල ලබා ගන්නට. එහිදී උදේට එකක්, රැයට එකක් කෑමට පස්සේ මේ විදිහට මැක්සූරා නිෂ්පාදනය දවස් 15ක් විතර එක දිගට භාවිතා කළ යුතුයි නිසි ප්‍රතිඵල ලබා ගන්නට නම්. ඒ විදිහට මැක්සූරා භාවිතා කරන්න අනිවාර්යෙන්ම ඔබෙන් ගිලිහී ගිය සතුට නැවතත් ඔබට ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා නිසක වශයෙන්. ලිංගික ජීවිතයේ ඇතිවන ගැටලු තත්ත්වයන්ට විසඳුම් ලබා දෙන වැඩසටහන අතිශයින්ම වැඩිහිටියන්ට පමණ. ඔබට එවැනි ගැටලු තිබෙනවා නම් ඔබේ පෞද්ගලිකත්වය අපි සුරක්ෂිත කරමින් ඒවට පිළිතුරු ලබා දෙන්නට සූදානම්. ඔබට පුළුවන් ලිපි මාර්ගෙන් විස්තරාත්මකව ඔබේ ගැටලු අප වෙත යොමු කරන්න. අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි ඇලරිස් ලංකා පෞද්ගලික සමාගම අංක 9-3 හොරණපාර කැස්බෑව පිළියන්දර. අංක 9-3 හොරණපාර කැස්බෑව පිළියන්දර කියන ලිපිණයට ඔබට පුළුවන් අප වෙත යොමු කරන්න ගැටලු. එහෙම නැත්නම් දුරකථන මාර්ග දෙකක් තිබෙනවා. ඔබට ඒ ඔස්සේත් ඔබේ ගැටලුව කියන්න පුළුවන්. මෙන්න පළමු දුරකථන අංකය 077-66-66-480. 077-66-66-480. මෙන්න දෙවැනි දුරකථන අංකය 077-79-23-166. 077-79-23-166 කියන දුරකථන අංකයෙන් ඔබට පුළුවන් ඔබේ ගැටලුව අප වෙත යොමු කරන්න. ඒ වගේම අන්තර්ජාලයෙන් අපහා එක්කාසු වන්නට පුළුවන් මැක්ස් ඩියුරා ශ්‍රී ලංකා Facebook අඩවියට ඔබේ ගැටලුව යොමු කිරීමෙන්. එමෙ නැත්නම් ඔබට එක්වන්න පුළුවන් www.allerieslanka.lk කියන වෙබ් අඩවියට ප්‍රවේශ වෙලා ඔබේ ගැටලුව අප වෙත යොමු කරන්න පුළුවන්. අපි ලබන සතියේත් ඔබව මුණගැසෙන්නට සූදානම්. අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි වැඩසටහන තුළින්. ජීවිතේ අඳුරු තැන් සොඳුරු කරන මිතුරු කමේ සොඳුරු හමු. අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. ගැඹුරු ආස්වාදයේ අනන්තය සොයා පියඹන්න. Max Dura for maximum duration. Serum Pharmacy Valin. Max Dura. Adishin Piriminda Pamanai. Mm-hmm.
ඔබ ගිය දාසිට තනිකම පාළුව මට ඉවසන්නට බෑ බෑ ඉවසන්නට බෑ ඔබ ගිය දාසිට තනිකම පාළුව මට ඉවසන්නට බෑ සන්නට හඳ පානයි හිතල පවනයි පෙරහද උකඳ කළා අපහද උකඳ කළා ඒ හඳ පානයි ඒ මද පවනයි දැන් හද ගිනි මොලවා මාහද ගිනි මුලවා ඔබ ගිය දාසිට තනිකම පාළුව මට ඉවසන්නට බෑ බෑ ඉවසන්නට බෑ දැසට නිදී නැත සීනෙට ඉඩ නැත කළ යුතුදී නොදැනී යා යුතු මග නොදැනී ඇසවල ලස්සන කඳුළු පිපී ඇත ලස්සන මල් නොපෙනේ ලස්සන මල් නොපෙනේ ඔබ ගිය දාසිට තනිකම පාළුව මට ඉවසන්නට බෑ බෑ ඉවසන්නට බෑ ඔබ ගිය දාසිට තනිකම පාළුව මට ඉවසන්නට බෑ බෑ ඉවසන්නට බෑ